මෙමයි පිරිසුදුවට උයලා සාමාන්‍ය අපි උගෙන ක්‍රම තියෙනවානේ. කාරියක් විදිහට ආදිනේ කාරියම නැත්නම් බදලා ගන්න කාරී ඒ ක්‍රමයකට රත් කරාට පස්සේ කිසිම මිනිස් සෞඛ්‍යයට අහිතකර දෙයක් ඒක රැඳෙන්න හේතුවක් නැහැ. දැන් ඔය හෝමෝන කතා වුණා. හෝමෝනයක් අපි කිව්වෝ හෝමෝන දැන් පාවිච්චි කරන්නේ නැහැ කියන එක ගැන එනවා. නමුත් හෝමෝනයක් තිබ්බත් ඒ හෝමෝනයක් විනාශ වෙනවා. පත්කිරීමේ. ඒ රත් කරන නිසා එකම දේ තියෙන්නේ දැන් මෙතුමිය කිව්වා වගේ අර කුකුලා සකස් කරන්න ඉස්සෙල්ලා ඒ කුකුලාගේ කැවිරලා තියෙන්න පුළුවන් පිට කැම්පයිඩෝ බක්ට එහෙම නැත්නම් ෂිගර්ලා සල්මොනෙල්ලා තියෙන්න පුළුවන් ඒ මතු පිට ඒ වියන් ඉස්සෙල්ලා ඒ සතා කපා ගන්න වෙලාවේ. එතකොට ඒ වතුර යම් සලාදයක් සමග මිශ්‍ර වෙලා ඒ සලාදය අපි අමුයෙන් ආහාරයට ගත්තොත් ආහාර විෂ වීම වෙලා තිනවා. ඒක ගැන අපි දන්නවා. නමුත් අර සතා උයලා කෑවා කියලා කියන්න තරම් එහෙම අවධානමක් ඇත්තේම නැහැ. දැන් ඩොක්ටර් ওই විදිහට කිව්වොත් නුවරඑළිය ආශ්‍රිතව දෛනිකව මඩ වතුර එහෙම නැත්තම් පොඩි ඇලවල් වලින් තමයි ඔය කෘෂිකාර්මයේ යෙදෙන කට්ටිය එළවලු හොදලා පැක් කරලා එවන්නේ. එතකොට මිනිස්සුන්ට කොළඹට එනවා ඕවා. මේ සම්බන්ධව හැබැයි ඒක ඊටාම කිසි ගැටලුවක් නැතුව ඒ මේ ගොවියන් කරනවා. ගොවියන් විතරක් නෙමෙයි මහ පරිමාණයෙන් ව්‍යාපාර කරන කට්ටියත් තමන්ගේ කෘෂි බිම් ආශ්‍රිතව ගලා යන මොකක් හරිම ඇලමාර්ගයක් තියෙනවා නම් ඉතින්ට හේතු කරලා තමයි මේ හොදන්නේ. හොදලා පැක් කරලා එවන්නේ. ඉතින් මේ සම්බන්ධ ඔච්චර ගැටලුවක් තියෙනවා නම් සෞඛ්‍යයට ඇත්තටම ආහාර පනතට එවැනි අවස්ථා අවම කරන්න ප්‍රතිපාදන නැද්ද? මම හිතන්නේ මේ ඔබ දන්නවා කොහොමත් මේ වතුර භාවිතා කරන්නේ වෙල් සාමාන්‍යයෙන් පොළොස් ඇල මාර්ගවල තියෙන ජලය තමයි ඕනම මේක මේ කුසිරක්මෙද භාවිතා කරන්නේ. මොකද පිටරටවල පවා මේ තැප් වතුර අරගෙන නෑ නෑ මම කියන්නේ නිෂ්පාදනයේ නෙමෙයි කෘෂිකර්මයේ ප්‍රොඩක්ට් එක කරලා මේ බෙල්ද පොළට යන්නේ ඉස්සෙල්ලා අවස්ථාව. ඒකද මේ එතකොට මේ කෘෂිකර්ම ක්‍රියාවලියේදී මේ වතුර දාන්නේ මේ පැලවලට දානකොට මේ අනිවාර්යෙන් මේ වතුර මේ පැල ලීක්ස් ගත්තාම ඒව ගත්තාම බොන්චි ඒවට වැටෙනවා වතුර. ඉතින් ඒ වතුර වැටීම අසාමාන්‍ය දෙයක් නෙවෙයි සාමාන්‍ය වෙන දෙයක්. නමුත් මේ ඒ වතුර මේ සාමාන්‍ය ඇලදොලවල යන වතුර. ඒව තමයි සාමාන්‍ය ඕනම රටක භාවිත කරන්නේ. ඒක කියලා මිනිස් මේ ආහාර ආරක්ෂණයට බාධා ආරක්ෂිතතාවයට බාධා වෙන්නේ නැහැ. අර මම කතා කළේ ගම් වතුර ගැන. ගම් වතුරේදී විවිධ අපද්‍රව්‍ය මේකට මුහු වෙනවා. ඒ මුහු වෙන වතුර නම් හොඳ නැහැ. මේ වතුරෙන් මේක මඩ වතුරනේ සාමාන්‍යයෙන් ගලා යන එකතැන් වලින් තමයි වතුර අරගෙන ඒ අය මේ එළවලු සෝදන්නේ. පිරිසුදු පිරිසුදු ගැන පැහැදිලි වතුරෙන් තමයි සෝදන්නේ. ඒවා උතුරෝල නිම්බගත වතුර නෙවෙයි. එහෙම තමයි සාමාන්‍යයෙන් වෙන දේ. ඒක එහෙම කරලා වුණත් මහ ජනතාවට මේ අපි වතුරක් දෙන්න විදිහට මේ පිරිසුදු උතුරෝල නිම්බු වතුර දෙන්නේ නෑ නෑ. පිරිසුදු වතුරද කියලා ඔබතුමාලා නිරීක්ෂණය කරන්න පොඩ්ඩක් නුවරඑළිය ආශ්‍රිත ඒ දිස්ත්‍රික්කයේ මේ ගමන් කරලා ඒ හොඳ පිරිසුදු ඇල මාර්ග වලින්ද ඒ පළ මේ මොනවද එළවලු හොදන්නේ කියලා. ආව මං හිතන්නේ මං මීට කාලයකට කලින් නම් මං දැක්ක ඔක මාධ්‍ය වාර්තාවක් කියන නුවරඑළිය ගෙදරි වැව ආසන්නේ එන වතුරෙන් මේ එළවලු සෝදනවා කියලා. ගෙදරි වැව ආශ්‍රිතව හොඳ වතුරක් තියෙනවා. ඊට වඩා අතුරු මාර්ග වලින් යන ඇලවල් වලින් මම මගේ නිරීක්ෂණයේ ලක්ුණු පැති ගැන මම මේ ඔබතුමාගේ ළඟින් ඇහුවේ. නෑ නෑ නෑ. එන්නේ එතනදි තමයි අපිට මහජනතාවගේ සහය අවශ්‍ය. මොකද මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සෑම වෙලාවෙම ඔතන ගිහිල්ලා ඉන්න අමාරුයි. හැබැයි ඒ වගේ දේවල් දැකපු ඇති ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍යවරයාට දැනුම් දෙන්න මහජනතාවේ වකිල්. ලංකාවේ නැත්තේ ඒකයි. මොකද මහජනතාව කරන්නේ ඒක සෝෂල් මීඩියාවේ නැත්නම් සමාජ මාධ්‍ය දානවා. අදාළ බලධාරීන්ට පැමිණිලි කරන්නේ නැහැ. අදාළ බලධාරීන් මේ යා සෞඛ්‍ය නිලධාරී වැඩේ කරන්නේ නැත්නම් යා මහජන සෞඛ්‍ය පරීක්ෂක හරහා ප්‍රදේශයේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකර පැමිණිලි ගන්න මහජනතාවට හැකියාව තියෙනවා. ඒ පැමිණිලි කිරීමේ සංස්කෘතියක් අපේ
නැතිකම තමයි ගැටලුව තියෙන්නේ.